ලයන් ඉංජිනේරින් ටෙක්නෝජිස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ වැරදි විදියට CCTV සිස්ටම් එකකට පව දුන්න වෙන්න පුළුවන් ජීවිත හා දේපල අනතුරක් ගැන පැහැදිලි කිරීමක් කළ දෙන්න. මේ වගේ අවස්ථාවක් ගිනි ගිහිව අවස්ථාවක්. අපි පැහැදිලි කරගන්න මොකද්ද කියලා මෙතන වෙලා තියෙන්නේ. මෙතන CCTV සිස්ටම් එකට පවාරන් තියෙන්නේ UPS එකකින්. මේ UPS එකේ පිටිපස්සට කැට කියලා අපි හඳුන්වන මල්ටි සොකට් කියලා හඳුන්වන බාල වර්ගයේ සොකට් එකක් මේ මල්ටි සොකට් එකක් පාවිච්චි කරලා ඒකට DVR එකේ පව ඇඩැප්ටර් එකයි රවුටරේ පව ඇඩැප්ටර් එක දෙකම හයි කරලා දෙනවා. මෙතකොට මේ අවස්ථාවේ වෙන්න පුළුවන් දෙයක් තමයි මේ UPS එකේ පිටිපස්සට හයි කරපු අවුට් මල්ටි සොකට් එකනුයි මෙන්න මේ ඩප්ටර එක මේ ඩප්ට මේ තුනෙම ලූස් කනෙක්ෂන් ඇති වෙලා ස්පාක් වෙන්න පුළ ස්පාක් වුණාම් වෙන්න එතන හැදෙන විදුලි පුළුඟු නිසා මේක රත්වෙලා රත්වෙලා යම්කිසි අවස්ථාවක මෙන්න මේ වගේ ගිනි ගන්න පුළා. මේ ගින්දර මේ ගෙදර කොයි වගේ පැතිරලයන් පන් මේක ඉක්මට දැනගත්ත ඉද මේ ගින්දර නිවාගන්න පුළුවන් වුණා නැත්තං ලොකු අන තුරක් වෙන්න පුළ රෑකට හෙමුණොත් මිනිසු නිදාගෙන ඉන්නකොට ලොකු අන තුරක් වෙන්න පුළා වෙන්නේ ගිනි ගැනීම නෙමෙයි අනතුරක් වෙන්න පුළුවන්. ගිනි ගන්නකොට මොකක්ද දෙන වායුව ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් අපි ආශ්වාස කරොත් අපිට නොදැනුවත්වම අපිට ඇහැරෙන්නෙම නැතුව අපි නිින්දෙම ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන් කාබන් මොනොක්සයිඩ් නිසා. ගිනි අරගෙන නෙවෙයි ලොකු ගින්දර ගිනි ගන්න අවස්ථාවේදී මිනිස්සු මැරෙන්නේ ගින්දරට පිච්චිලා නෙවෙයි බහුතරයක් මැරෙන්නේ කාබන් මොනොක්සයිඩ් ආශ්වාස කරලා. මේකට හොඳම විසඳුම තමයි මෙන්න මේ වගේ ප්ලග් ටිකක් පවර් අවුට්ලට් ටිකක් හයි කරගන්න එක. මේකට පොඩි කොස්ට් එකක් යනවා. නමුත් මේක සම්පූර්ණ ආරක්ෂාකාරී ක්‍රමවේදයක්. කවදාකවත් ඔබගේ CCTV සිස්ටම් එක මේ වගේ අක්‍රමවත් විදියට හයි කරලා තියෙනවා නම් ඉක්මනටම ඉලෙක්ට්‍රිකල් පිළිබඳ දැනුම තියෙන කෙනෙකුට කියලා ඒක නිවැරදි කරගන්න එක්කෝ මේ වගේ සොකට් අවුට්ලට් ටිකක් හයි කරගන්න පුළුවන්. නැත්තම් කඩේ තියෙන බ්‍රෑන්ඩඩ් සොකට් අවුට්ලට් තියෙනවා ඒව ගන්න පුළුවන්. මම දන්න විදිහට ඔරෙන්ජ් එකේ හොඳ සොකට් අවුට්ලට් එකක් තියෙනවා. අන්න ඒ වගේ හොඳ සොකට් අවුට්ලට් මල්ටි කෝඩ් එකක් අරගෙන හයි කරගන්න. ඒක තමයි මේකට තියෙන හොඳම විසඳුම. ටෙක්නීෂියන්ලට කියන්න තියෙන්නේ කවදාකවත් කස්ටම අඩුවට එල්ලුවත් මේ වගේ බාල වැඩ කරන්න එපා. හේතුව කස්ටමට ටික කාලයක් යනකොට මේක අමතකයි ලාබෙට කරන්න අර හැම කිව්ව එයාට අමතකයි. මේ වගේ ගිනි ගැනීමක් වුණොත් තනිකර වාගේ පිටට තමයි වරද පටවන්නේ. ඒකින්ද කවදාකවත් මේ වගේ බාල වැඩ කරන්න එපා. අන්තිමට ටෙක්නීෂියන්ගේ පිටට තමයි වරදෙන්නේ.